ලංකා බිහිකළ අංකයේ T20 පන්දුවන් එක් තමයි අජන්ත මෙන්දිස් කියන්නේ. ශ්‍රී ලංකාවේ T20 පන්දුවන් වාර්තා කරපු ඉහළම පන්දු කරන දක්ෂතා අතරේ ඉහළින්ම ඉන්න පන්දුවන් එක් විදිහට හඳුන්වන්න පුළුවන් අජන්ත දක්ෂතා අතින් බැලුවොත් දැන් ඉන්න අංක 1 දඟ පන්දුවන්න්ට වඩා ඉදිරියෙන් ඉන්න පන්දුවන් එක්. කොහොම හරි මේ පන්දුවන් දැන් ජාත්‍යන්තර පිටියට සමුදීලා ඉවරයි. අජන්ත ගැන පසුගිය කාලේ වැඩිපුර අහන්න ලැබුණේ නැහැ. දැන් නැවතත් ඔහුගේ දක්ෂතා බලන්න අපිට අවස්ථාවක් ලැබිලා. කටාර් T20 තරගාවලියට අජන්ත මෙන්දිස්ටත් ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබිලා. මේ තරගාවලිය දෙසැම්බර් 7 ඉඳන් 16 වෙනකම් දෝහාවල්දී පැවැත්වෙන නියමිත වෙලා තියෙන්නේ. ලෝකේ පුරා පැවැත්වෙන ලීග තරග මාලාවන් වලට අලුතින්ම ඇතුල් වෙන මේ තරගාවලියට ක්‍රිකට් කවුන්සිල් එක අනුමැතිය දීලා තියෙන්නේ දැන්. අජන්ත පර් ග්‍රේඩියටර් කණ්ඩායමට සෙල්ලම් කරද්දී තවත් ජාත්‍යන්තර වරම් දිනාගත්ත ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 3 දෙනෙක් තරගාවලියට සෙල්ලම් කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම T20 තරගවල නියෝජනය කළ දක්ෂ තුන්වරියව ක්‍රීඩකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන් රමිත රඹුකැල්ල ඩෙසර්ට් රයිඩර් කණ්ඩායමට සෙල්ලම් කරන්න නියමිතයි. ශ්‍රී ලංකා පළමු පෙළ පිටියේ ඉන්න දක්ෂතම දඟ පන්දුවන් එක් වගේම ජාත්‍යන්තර තරගවල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ මාලින්ද පුෂ්පකුමාර පර්ල් ග්‍රැඩියේටර් කණ්ඩායමේ තැනක් දිනා ගන්න සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටපු දක්ෂ ප්‍රහාරාත්මක ප්‍රතිකරුවෙක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර තරගවල නියෝජනය කළ කිත්රුවන් විතානගේ රමිත ක්‍රීඩා කරන ඩෙසර්ට් රයිඩර් කණ්ඩායම නියෝජනය කරන්න නියමිත වෙලා තියෙන්නේ. මේ ක්‍රීඩකයන්ට අමතරව ශ්‍රී ලංකාවේ උපන් ඉමාල් ලියනගේත් ඩෙසර්ට් රයිඩර් කණ්ඩායම නියෝජනය කරන්න සුදුසුකම් ලැබලා තියෙනවා. ශ්‍රී ලංකා 19-5 කණ්ඩායම නියෝජනය කළ ඇන්ඩ්‍රි බෙරෙන්ජත් තරගාවලියට ක්‍රීඩා කරන්න නියමිතයි. ඔහු සෙල්ලම් කරන්නේ හීට් ස්ටෝම් කණ්ඩායම නියෝජනය කරමින්. අපි මේ හැම ක්‍රීඩකයටම සුභපතමු. ඔවුන්ගේ උපරිමය තරගාවලිය පෙන්වන්න අවස්ථාව ලැබෙන්න කියලා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.